ගරු කටයුතු අනුනායක මහින්දපාණන් වහන්සේගෙන් අවසර විහාරාධිපතින් වහන්ස වැඩසිටින හාමුදුරන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි දළදුවත්ත භාවනා මධ්‍යස්ථානයේ දැන් මාස කිහිපයක ඉඳලා මේ වගේ වෙලාවට අපි අනුශාසනා පවත්තාවනාව මේ භාවනාව සම්බන්ධ ඒ භාවනාව සම්බන්ධව මාත් සියලු භාවනා නෙමේ මේ චතුකට්ඨාන භාවනාවක් කරගෙන යන්නේ කොහොමද කියලා. දැන් ඒ ධර්ම කාරණා වලින් මේ පින්වතුන්ට මේ වන විට භාවනාවක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා වගේම භාවනාවකින් ආර්ය ශ්‍රාංග මාර්ගයේ තියෙන අංග ටික වැඩෙන්නේ කොහොමද කියලා කෙටියෙන් පැහැදිලි කරලා දුන්නා. ඉතින් තම තමන්ට ඒ සක්මන් භාවනාව කරන ආකාරය සම්බන්ධව පොත්පත් දුන්නා, කරන විදිය කියා දුන්නා. හැබැයි කරන්න කිව්වා. දැන් බොහෝ විට දැන් භාවනාව කියන එක පුරුදු කරන්න ඕන දෙයක්. දැන් වැඩි පිරිසක් ඉන්නේ භාවනාව ගැන ඉගෙන ගන්න මහන්සි වෙන එක. දැන් භාවනාව ගැන ඉගෙන ගන්න මහන්සි වෙන අයට භාවනා කරන්න බෑ. දැන් ඔයගොල්ලෝ තීන්දුව කරන්න ඕනේ මම ඔය ගොඩවල් දෙකෙන් කොයිකටද වැටෙන්නේ. දැන් මම මේ වැඩි තම තමන්ගේ උනන්දුවක් තියෙන්නේ භාවනා කරන්නද භාවනා ගැන ඉගෙන ගන්නද කියලා. එතකොට භාවනා ගැන ඉගෙන ගන්න කෙනාට බැරිම දේ තමයි භාවනා කරන්න. දැන් භාවනාව ගැන ඉගෙනගෙන සාර්ථක වෙනවා නම් ඒක භාවනාවක් නෙමෙයි. ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍ර මොනහරි ධර්ම කරුණු ඉගෙන ගන්න පුළුවන්. භාවනාව කියන්නේ ඉගෙන ගැනීමක් නෙමෙයි, වුණුයි. ඒක නිසායෙන් මේ අපි මේ කාලයේ භාවනා පුහුණු වීමකට නෙමෙයි එහෙනම් මෙච්චර කල් මහන්සි වුනේ භාවනා ගැන ඉගෙන ගන්න. ඉතින් භාවනා කිරීම සම්බන්ධව තමන්ගේ ඒ කාලය තියෙන විවේක කාලය සිල් ගත්තා නම් එහෙමයි. ඒ වගේම මේ සක්මන් භාවනාව වගේ එකක් ඉදෙද්දි පුහුණු වෙන්න පුළුවන්. ඒවට තෝරගත්තේ කාලයක පුහුණු වේ තුමයි. එහෙම නැතුව ඉදිරියක් භාවනාවේ ගුණ ගන්න බෑ. හැබැයි දැන් භාවනාවේ තියෙන ගුණ මොනවද කියලා, භාවනාවකින් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලද කියලා භාවනා කරන කෙනා දැන ගැනීම වැදගත් වෙනවා. ඒ භාවනාවේ ගුණ දැනගන්න එක භාවනා කිරීමක් නෙවෙයි. ඒවා ඉගෙන ගන්න එක භාවනා කිරීමක් නෙවෙයි කියලා දැන් මතක් කරගන්න. දැන් සතිපට්ඨාන භාවනාව, ඒ කියන්නේ මේ විපස්සනා භාවනාව වගේම අනිකුත් සමත භාවනාව, මේ භාවනා වර්ග දෙක. දැන් මුලින් මතක් කරා සමත භාවනාව කියන්නේ එක භාවනා ක්‍රමයක්, විපස්සනා කියන්නේ තව භාවනා ක්‍රමයක්. දැන් සති විපස්සනා භාවනාවක් සිදු කරනකොට ඒ භාවනා කරන පුද්ගලයාට, ශ්‍රාවකයාට ලබා දෙන ගුණ නෙවෙයි සමත භාවනාවක් පුහුණු කිරීමෙන් ලබා දෙන්නේ. දැන් ඒක නිසා මේවත් දන්නේ නැති අය භාවනා කරපුවාම බොහෝ විට කියන්නේ වැරදි දේ. දැන් ධාර්මයක් විදිහට සමත භාවනාවක් කරලා ලැබෙන ගුණ කියනවා විපස්සනා භාවනාවක් කරන. එහෙම වෙන්න බෑ. මේ දෙක. දැන් මේ ස්වභාවය, ඒ කියන්නේ සමත භාවනාවේ ලැබෙන ප්‍රතිඵල මොනවද, ලැබෙන්න පුළුවන් ධර්මානුකූල උසස්කම් මොනවද කියලා ශ්‍රාවකයා ඉගෙන ගත්තොත් ඔය බොරුව ටිකක් නවත්තන්න පුළුවන්. දැන් ගොඩාක් තැන්වල තම තමන්ට වරදීන, තමන්ට වැරදෙන ගාක් වැරදි දෙන්නේ මෙන්න මේ භාවනා ක්‍රම දෙකේ ලැබෙන ගුණ සමානයි කියලා සැලකී. ඒකට ගුණ සමාන නෑ.
විපස්සනා භාවනාවේ ගුණයි සමත සම් භාවනාවේ ගුණයි සමාන නැහැ. එතකොට කොහොමද අපි ඉගෙන ගන්නේ මේ දෙකේ ගුණවල වෙනස්කම්? දැන් කාට හරි ඒක විස්තර කරගන්න පුළුවන්ද? ඒ වගේම එහෙම කරගන්න බැරි නම් අනික් අය කියන ඕන බොරුවක් Tamanට පිළිගන්න සිදු වෙනවා. භාවනා මෙන්න මේවා වුණා මට කිව්වම ඒක වෙන්න ඇති කියලා විශ්වාස කරන්න වෙනවා. මොකද Taman දන්නේ නැත්නම් භාවනාවෙන් ලැබෙන්නේ මෙන්න මේ වගේ ගුණ ටිකක් කියලා නොදන්නකම අර තමන්ගේ ඉදිරියට දියුණු කරගන්න යන භාවනාවට හානියක් වෙන්නේ. ඉතින් මේ தත්ය මගහැරෙන්න අපි ටිකක් දුරට මින් ඉදිරියට, ඒ කියන්නේ මේ අද දවසේ ඉඳලා මේ භාවනා ක්‍රම දෙකේ තියෙන ගුණවල වෙනස්කම් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සමත භාවනාවේ ගුණයි විපස්සනා භාවනාවේ ගුණයි. දැන් හැබැයි මේ ගුණ කියන ඒවා ලැබෙන්නේ ඒ භාවනාව සාර්ථක කරොත් පමණයි. එතකොට භාගයට කරන බොරුවට භාවනා කරා කියන ඒක දන්නේ නැතුව ඕනම් භාවනාවක් ඒ ಗುಣ ලැබෙන්නේ නැති ක්‍රමයකට කිරීම තුළ මේ ಗುಣ ලැබෙන්න බෑ. දැන් ඉස්සෙල්ලම ගත්තොත් සමත භාවනාව. මොකද අපිට කතා කරන්න වෙන්නේ වැඩියෙන් හැබැයි ඉගෙන ගන්න ඕනේ ඔයගොල්ලෝ සමත භාවනාවේ ಗುಣ නෙවෙයි, විපස්සනා භාවනාවේ ಗುಣ. මොකද කරන්න යන්නේ එහෙම එක. නමුත් සමත භාවනාවේ ගැන ඒවා තියෙන ප්‍රතිඵල ගැන හරි මේ ಗುಣ ගැන හරි දන්නේ නැතුව ගියොත් අර පැටලෙවිල්ල පස්සේ සිදු කරනවා. මොකද Taman දන්නේ පොතෙන් ඉගෙන ගත්ත දෙයක් Tamanට ලැබුණා වගේ බරුවට රංගපාන්න හිතෙනවා. එහෙම රංගපාන. එහෙම සැක හිතනවා. එහෙම Tamanම මුලාවකටපත් වෙනවා. දැන් මං කියා දුන්නා මේ සමත භාවනාවක් හා විපස්සනා භාවනාවක් වෙන්නේ භාවනා කමඨහනක් අනුවයි. භාවනා කරන්න ගන්නේ ඉන්ද්‍රිය මතයි. ඒකේ ගැටලුවක් වෙනවා. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය යන්නේ උපත්යෙන් ලැබෙච්ච ඇහැ කන නාසය දිවකය මනස කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රියකට එතකොට ඇහැටත් රූප පේනවා. ඒකට කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. එතකොට මනසට මතක් වෙනවා. දැන් මේ ඉන්ද්‍රිය වලින් සමත භාවනාවට භාවිතා කරන්නේ මනෝ ඉන්ද්‍රිය. මනසින් මනස කියන අරමුණ මෙනිම පුරුදු කරන්නේ සමත භාවනාව. දැන් සතිපට්ඨාන භාවනාවකට යොදා ගන්නේ මනෝ ඉන්ද්‍රිය නෙමෙයි. කාය ඉන්ද්‍රිය. කායෙන් එන අරමුණ. එහෙනම් දැන් වෙන විදිහකට කියනවනම් සමත භාවනාවකට යොදා ගන්නේ මනසින් එන අරමුණ. සතිපට්ඨාන භාවනාවට යොදාගන්නේ කයෙන් එන අරමුණ. මේක එකද දෙකද? දෙකක්ද? අනිවාර්යෙන් දෙකක්. තේරුණාද? දැන් කවුරු හරි ඉන්නවා නම් කයෙන් එන අරමුණයි මනසෙන් එන අරමුණයි දෙකක් නෙවෙයි එකක් කියලා විශ්වාස කරන එයාට මේ කිසි භාවනාවක් කරන්න බෑ. තේරුණාද? දැන් ගොඩක් අය ඉන්නේ වර්තමාන මිනිස්සු එහෙමයි. මොකද මනෝ අයිතිවරු කියන්නේ කියම ඒගොල්ලෝ කියනවාද සිත් වර්ග හයක් ගැන කියනවා. දැන් ඔයගොල්ලන්ග ඉගෙනගෙන තියෙන්නේ සිත් වර්ග හයක් ගැනද එකක් ගැන? ආයේ ඒ දැනුමේ ඉඳලා එහෙනම් භාවනා කරනවා කියන්නේ බොරුවක්. තේමන ධර්මයේ විදුහම්ද්‍රය ධර්මයේ එහෙම කියන්නේ නැහැ. සිත් වර්ග එකක් නෙමෙයි. අරමුණු වර්ග එකක් කියන්නේ නැහැ. එකිනෙකට වෙනස් අරමුණු හයක් ගැන කියනවා. තේරුණාද? එහෙනම් සිත් හටගන්න ක්‍රම හයක් මිනිස්සුෙකුට තියෙනවා. ඒ ක්‍රම හය තමයි ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඒතර සමත භාවනාවට ගන්නේ මනසෙන් එන අරමුණු විතරයි භාවනාවට. තේරුණා? ඒ වගේම දැන් සතිපට්ඨාන භාවනාවෙන් ගන්නේ
හයෙන් එන අරමුණු විතර. දැන් මේ දෙක එකයි කියන අයට එහෙනම් මේ මෙතන දෙකක් තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වෙනකම් භාවනාවක් කරන්න බෑ. කරාට භාවනාව දියුණු වෙන්නේ අර පිළිගැනීමේ වැරද්ද තමන්ට හානියක් කරනවා. ඒගොල්ලන්ට සමාහිත ඔය හානියත් ඇති. මොකද හිත කියන්නේ එක දෙයක් කියලා විශ්වාස කිරීම. ඒක එහෙම විශ්වාස කරන්න උදව් වෙලා තියෙන්නේ ඔය එක එක කෙනා කරන දේතනහ සංගරහ වෛද්‍යවරුන්ගේ උපදෙස් එන්නේ වගේ වට ඒව ඉගෙන ගැනීමයි. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ වෙන්නේ. එතකොට සිත් හට ගන්න ක්‍රම හයක් බුදුහාමුදුරුව පෙන්නනවා. ඒ ක්‍රම හයෙන් සමත භාවනාවට ගන්නවා එක ක්‍රමයක්. විපස්සනා භාවනාවට සතිපට්ඨාන භාවනාවට ගන්නවා ඊට ඉඳුරාම වෙනස් ක්‍රමයක්. මේක ක්‍රම දෙකක්. එතකොට සතිපට්ඨානෙට ගන්නේ කායික අරමුණු වෙනවා. එතකොට සමත භාවනාවට ගන්නේ මානසික අරමුණු වෙනවා. මනෝමය අරමුණු. හැබැයි මේ භාවනා ක්‍රම දෙකේම දැන් අරමුණු ගන්න ඉන්ද්‍රිය වෙනස් වුණාට ඒ එක ඉන්ද්‍රියගේ මනෝ සමත භාවනාවේ නම් මනෝමය අරමුණෙන් යම අහක් කරලාමයි ඒ භාවනාව දිනු කරගන්නේ. ඒ අහක් කරන්න ඕන දෙයම කයෙන් එන අරමුණෙන් ඒ දෙයම අහක් කරලා තමයි ඒ සතිපට්ඨාන භාවනාව දියුන්නේ. මේ මොනවද කියලා එතකොට තේරෙන්නේ නැතුව ඇති. යම කහක් කරන්න ඕන නම් අපි භාවනා කරලා දියුණු වෙනකොට අපි ළඟ තියෙන යම කහක් වෙනවා නම් දැන් මේ වෙලාවේ අපිට ඒ දේ කලවම් වෙලා තියෙනවා කියනවා වෙන්න ඕනද දැනටම නැති වෙලා ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට නිකන් දැන් හාල් ටිකක් දෙනවා වී ඇට එක්ක. දැන් මේ පිරිසිදු හාල් ගන්න ඔයගොල්ලෝ කරන්නද? වී ඇට ටික අහුලන. දැන් හාල් එක ගල් කලවම් වෙලා වැලි කලවම් වෙලා තියෙනවා පිරිසිදු හාල් ගන්න. ගල් වැලි ටික හක් කරන්න ඕනේ. ගල්වල හරි මොනවා හරි කරු. එහෙමනම් දැන් මනෝමය අරමුණත් පිරිසිදු කරගන්න ඕනේ. දැනට පිරිසිදු. අපේ කායික අරමුණු පිරිසිදු කරගන්න ඕනේ. දැනට මොකක්ද වෙලා තියෙන්නේ? අපිරිසිදු. මේ ඒ වගේ නැහෙන් කනෙන් නාසයෙන් ඕනම දෙයකින් එන අරමුණු. අරමුණු කියන්නේ ඇහැට එන අරමුණු වල ස්වභාවය මොකක්ද? මොනවා හරි පේනවා. ඔය පේන එක අපිරිසිදුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් ඔයගොල්ලෝ ඉස්සර කරනවා නේ අහ අනික් කෙනාගේ පේන එක අපිරිසිදු වුණාට මගේ එහෙම නෙවෙයි කියේ. තේරුණා? දැන් ඕක පිළිගන්න නැතුව භාවනා කරන්න බෑ. එහෙමනම් දැන් සමත භාවනාවක් දිනු කරන කෙනා ළඟ මූලික දැනුම මොකද්ද තියෙන්න ඕනේ? මට සමත භාවනාවට ගන්න අරමුණු කොහෙන්ද ගන්නෙ? මතක් වෙන අරමුණ. මතක් වෙන අරමුණ පිරිසිදු කරන එක තමයි සමත භාවනාවෙන් කරන්නේ. එහෙනම් පිරිසිදු කරනවා නම් සමත භාවනා කරන්න යන පුජ්‍යලයා මුලින්ම දැනගන්න ඕනේ මගේ මතක් වෙන දියදෝ අරමුණ වල අපිරිසිදුකම් වලින් යුක්තයි කියල. ඔයගොල්ලන්ට තියෙන්නේ පුදාව තමයි එහෙම හිතන්නේ. මට උපන්දා ඉඳලා මතක් වෙන දේ සම්පූර්ණ පිරිසිදුයි කියලා හිතනවා. ඒ වුණාට අල්ලපු ගෙදර ඉන්න මිනිස්සුයාගෙන ඔන්න ඔය කියන පිරිසිදුකම් තියෙන. මගේ නෑ. තේරුණාද? දැන් ඔන්න ඔක කොහොම අදහස් තියෙන අයට මරණකම් භාවනා කරලා දිනු වෙන්න බෑ. මොකද මේ අපිරිසිදුකම තමයි හැමදාම පෝෂණය ලබන. දැන් එහෙමනම් ඔය සමත භාවනාව දිනු කරන්න ගියාත් ඒ භාවනාවෙන් එහෙනම් මනෝමය අරමුණ පිරිසිදු කිරීමක් කරනවා. එතකොට
සතිපට්ඨාන භාවනාවක් පුරුදු වෙනකොට තෝරාගත්තේ කායික අරමුණක් පිරිසිදු කිරීමක් කරනවා. එතකොට කායික අරමුණ පිරිසිදු වෙන්නේ මනෝමය අරමුණ පිරිසිදු වෙන්නේ එකම ධර්මතාවයකින් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. එතකොට කායික අරමුණ පිරිසිදු වෙන ධර්මතාවයක් මනෝමය අරමුණ පිරිසිදු වෙන ධර්මතාවයක් ඉගෙන ගැනීම භාවනා කිරීම නෙවෙයි. තේරුණානි? භාවනා කිරීමෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ කායික අරමුණ හෝ මානසික අරමුණේ තියෙන අපිරිසුදුතාවේ ඉවත් කර ගැනීමයි. ඒ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලය. දැන් ඒගොල්ලන්ට තියෙන අර අමාරුවක් තියෙනවනේ. ඒක හැදලා තියෙන්නේ. ඒ මම දරුණුම ලෙඩේ තමයි මගේ කායික අරමුණු අපිරිසුදු නෑ. මගේ මානසික අරමුණු අපිරිසුදු නෑ කියන ලෙඩේ හැදිලා තියෙනවා. ඒ ලෙඩේ හැදිලා දෙන්නේ අපිරිසුදුකම නිඳම. තේරුණානි? දැන් එන්නේ ඒක අරෝ ගන්න පුළුවන් ධර්මයේ ඉගෙන ගන්න. එහෙම නෙවෙයි මල් ළඟ මේවා තියෙනවා අපිරිසුදුකම් තියෙනවා කියලා. අන්න එහෙම තියෙනවා කියලා ඉගෙන ගත්ත කෙනාට භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් ගන්න පුළුවන්. දැන් අපි බලමු එමනම් ධර්මානුකූලව මේ මනෝමය අරමුණක් හරි කායික අරමුණක් හරි මේ ඇහැට පේන දෙයක් හරි මොනවා හරි දෙයක මේ අපිරිසිදු භාවයේ ධර්මානුකූලව පෙන්වන්නේ මොකක් කොහොමද? බුදුහාමුදුරුවෝ මෙන්න මේ මනෝමය අරමුණක් හරි කායික අරමුණක් හරි ඇහෙන් පේන අරමුණක් හරි අපිරිසිදු භාවය හඳාවව තින්නේ ධර්මතා පහක් හින්දා කියලා දේශනා කරලා තියෙනවා. ඒවට නම් ඒව නම් කරලා තියෙනවා පංච නීවරණ. නීවරණ පහ. එහෙනම් මනෝමය අරමුණක් අපිරිසිදු වෙන්නේ කොහොමද? නීවරණ පහින්ද. අනික ඇහෙන් එන අරමුණ අපිරිසිදු වෙනවා නම් අපිරිසිදු වෙන්නේ ආනීවර පහයි. එතකොට කයෙන් එන අරමුණ අර නීවරණ පහයි. එන සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ කායික තෝරාගත්ත කායික අරමුණක නීවරණ පහයි වත් කිරීම. භාවනාවේ ප්‍රගතිය දෙන්නේ ඕක මතයි. සමත භාවනාවක දියුණුව තියෙන්නේ ඔව් අර මනෝමය අරමුණේ අර අපිරිසිදු කරන නීවරණයට පත්කෙවි. තේරුණා? එතකොට දැන් ඔයගොල්ලන්ට හැබැයි තමන් ළඟ නීවරණ තියෙනවා කියලා විශ්වාස නැතුණාට කවුරු හරි අහුවෝ නීවරණ නම් කරන්න කියලා අත් දෙකම උස්සනවා. ඔය නරකනම් ඇඟේ පෙරන්නම තියෙනවා. දැන් මොකද්ද නරක? නීවරණ නම් කරන්න දන්නවා. නීවරණ ඕ ඒව නම් කරලා ලකුණු ගන්න ගන්නවා. නමුත් නීවරණ මග ළඟ තියෙන දෙයක් කියලා දන්නේ නැහැ. තියෙන තැන දන්නේ නැහැ. තේරුණාද? එතකොට නීවරණ ගැන නම් කරන්න දැනගත්තා දැන ගැනීම භාවනා කරන්න උදව්වක් නෙවෙයි. නීවරණ හටගන්නේ තැන ඉවලේ හඳුනා ගැනීම භාවනාවට උදව් වෙනවා. ඒක හින්දා දැන් ගොඩාක් භාවනාවේ මුල් කාලයේ ඕගොල්ලන්ට යන්නේ ඔන්න ඔය මූලික දේට. මොකන්ද මූලික දේ? නීවරණ තමන් ළඟ හටගන්නේ අවස්ථාව තේරුම් ගන්නද? නැති තැන තේරුම් ගන්න ඕනේ, තියෙන තැන තේරුම් ගන්න. දැනට තියෙන්නේ කොහොමද? දැනට නැති තැනක් හොයාගන්න බෑ. හැම වෙලෙම තියෙන. එතකොට ඉතින් නැති තැනක් හොයාගන්න බෑ. දැන් ඔය අඩුව එක ගැටලුව. දැන් කොහොම හරි අපි බලමු මේ නීවරණ පහ මොනවද? අහලා තියෙනවා මම මුලින් පැහැදිලි කරා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්ෂච, විචිකිච්ඡා. දැන් අපි බලමු මේවෙන් ඒගොල්ලන්ට වැඩිපුරම ඇති වෙලා තියෙන නීවරණේ මොකක්ද? දැන් ඇහැ හරහා එන අරමුණෙත් මේක මේ පහෙන් ඕනෙම එකක් ඇති වෙන්න ඕන. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.
මේ පහ එක ඇහෙන් පේන අරමුණක එක සැරේක එකයි ඇති වෙන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දේ කියන නීවරණය ඇහෙන් පේන අරමුණකට හට ගන්න වෙලාවක ඒ අරමුණ තුල කවදා හෝ ව්‍යාපාදයේ තීන මිත්‍යයේ උද්දච්ච කුච්චේ විචිකිච්ඡාව නැහැ. තේරුණාද? ඒ වගේම මේ ඇහැට පේන අරමුණක ව්‍යාපාදයේ තීන විට අනික් හතරක්ම නැහැ. තේරුණාද? දැන් එහෙමනම් මේ නිවර්ණ පහෙන් වරකට දෙක තුනක් එකට ඇති වෙන්නේ වර්ගට එකයි. ඒ කියන්නේ කාමච්ඡන්දේ තියෙන දන ව්‍යාපාදේ නෑ. ව්‍යාපාදේ තියෙන දන කාමච්ඡන්දේ නෑ. ඒ වගේම ව්‍යාපාදේ තියෙන දන කාමච්ඡන්දේ විතරක් නෙවෙයි. අර අනික් සියලුම නිවර්ණත් නෑ. උද්දච්ච කුච්චය නෑ. තීන මිද්දේ නෑ. විචිකිච්ඡාව නෑ. තේරුණානේ? දැන් ඔන්න ඔයගොල්ලන්ට කියනවා ගැටලුව. දැන් මෙතන ඉන්නේ වැඩිම පිරිසකට ওই නීවරණ වලින් ওই පහෙන් ලොකුවට බලපාලා දෙන්නේ. ඒ කියන්නේ බහුතරයකට බලපාලා දෙන නීවරණේ නම් කරන්න කිව්වොත් කොහොමද ඒගොල්ලෝ නම් කරන්නේ? නෑ. මේ කියන්නේ අපි නීවරණ ගැන දන්නවා. අවුරුදු ගණන් දහවනා කරලා පළවරුදුයි බානවා හැමදාම අහනවා දීල් හැමදාම අටදී ඔය හතරටම දීල් ගන්නවා නෑ නීවරණ ගැන ප්‍රායෝගික දැන් මම ඇහුවේ මොකන්ද මේ වෙලාවේ දැන් මෙතන බණ අහන අය මේ වැඩිපුරම වැඩි දෙනෙකුට බලපාන නීවරණය මොකද්ද මේ තීන් මිත්‍ය තමයි ඇත්ත තර්මණිය තීන මිද්‍ය කියන එක ඇත්ත කතාව. හරි දැන් අපි දුමු එතකොට දැන් ඉන්නවනේ ගොඩාක් තීන මිද්‍යයේ තිබුණ ලක්ෂණය මොකද්ද? අනිදි මත ගතිය. තර්මණිය දැන් එතකොට මේ බණහන අයගෙන් ළඟ ඉන්න කෙනා නම් අනිදි මතේ වැළෙනවා මට නෑ කියලා වෙලක් ඇයට තේරෙනවානේ. එහෙමයි ඉන්නවනේ. නිදි මත නෑ. දැන් නිදිමත නැති අයට දැන් ඊගාවට එහෙමනම් දෙවෙනියට වැඩියෙන්ම මේ වෙලාවේ ඇති වෙන නීවරණය මොකක්ද? නෝ දැන් නිදිමත තියන අය හරි ඒ අය ඉන්නවා. නිදිමත නැති අයට තියෙන්නේ නීවරණ දෙකෙන් මොනක් මොකක්ද? තව නීවරණ පහක් තියෙනවා. තීන මිද්‍ය ළඟට දෙන නීවර මොකක්ද? උද්දච්ච කුක්කුච්ච නොසන්සුන් භාවය මන ඇහුවා කියලා එකක් වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මම කිව්වොත් මේ විදියට කවුරු හරි ඉන්නවා නම් දැනට නිදි මත නැති එයාට දෙන්නේ දැන් වැඩිපුර මොකක්ද? උද්දච්ච කුක්කුච්ච. එහෙමනම් ඊගාට ඒක නැත්නම් ඒ ඉමායත් තියෙනවා. දැන් නිදි මතකුත් නැහැ, නොසන්සුන් වීමකුත් නැති අය ඉන්නවා. ඒ ඇයිට තියෙන පුළුවන් නිවර්ණ මොකක්ද? විචිකිච්ඡා. තේරුණා? එහෙමනම් දැන් ඔයගොල්ලන්ට දැනට අඩුවෙන් තියෙන නිවර්ණ මොනවා? කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙක. දැන් කාමච්ඡන්දය අඩු වෙලා තියෙනවා, ව්‍යාපාදය අඩු වෙලා තියෙනවා. ඕක අනිත් පැත්ත ගහලා තියෙනවා. තීන මිද්‍ය උද්දච්ච කුච්ච විචිකිච්ඡාව වැඩි කරලා තියෙනවා. තේරුම්? ඔන්න දැන් මන බණම අඩුවේ තියෙන මානසික රූපය. තේරුණේ? දැන් ඔය ඕකම දැන් ඔයගොල්ලන්ට මිනි බණ අහනකොට නම් මේ තුනත් බැලකර නිදිමත දැන් නැහැ.
නිදිමත ගතිය තියෙනවා එලක් අයට. හුඟක් අයට නෑ කියමුකෝ. දැන් මන අහනකොට එන හුඟක් තව උදව් වෙන නීවරණ ඔය සීකල්පනාව තියෙන්න. ඇහැරලා ඉන්න තව උදව් වෙන මේ ඇහැරලා ඉන්න උදව් වෙනවා. තේරුණේ නෑ. ඒකින් ඇහැරලා ඉන්න උදව් වෙන්නේ උද්දච්ච කුච්චේ සමහරට. තේරුණා නේද? සමහරට උදව් වෙන්නේ ඔයගොල්ලන්ට ඇහැරලා ඉන්න විචිකිච්ඡා. දැන් මේක අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති හින්දා අපි කියනවා මෙහෙම කතාව. අපි ළඟ නීවරණ නැහැ. ඉතින් නැතිදී තේරෙන්නේ කොහොමද? තියෙන්නේ මේක. දැන් මේ මෙන්න මේවා නැති කිරීම තමයි භාවනාවේ වෙන්නේ. දැන් කාමච්ඡන්දය නැති අඩු කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ gedara හිටියා නම් ඊට වැඩි කාමච්ඡන්ද සංකල්පනා වැඩි. ඒ ඊට වැඩි ව්‍යාපාද සංකල්පනා වැඩි. තේරුණානි. නමුත් දැන් අටදීල් ගත්තේ ඉඳා අර දරුණු කාමච්ඡන්ද සංකල්පනා විතර තරම් මෙහෙදි නෑ. ව්‍යාපාද සංකල්පනත් නෑ. ඒ අතින් උසස්. තේරුණානි. නමුත් උසස් සඳහාට නීවරණ ඔක්කොම නැති කරගෙන අපිට ජීවත් වෙන්න අපහසුයි. දැන් නීවරණ නැතුව ජීවත් වෙන තැන අපි ලයි නැතුව නෙමෙයි කුසලයක් වෙන තැනක නීවරණ නෑ. තේරුණානි නේද? මම මේ කියන්නේ මේ හැම වෙලෙම කුසලයක් සිදු වෙන්නේ නැහැ අපිට. දැන් මේක ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට. මම මීට කලින් මේ ගැන මතක් කරා. බුදුහාමුදුරුවෝ මේ නීවරණ පහට උපමා පහක් දෙනවා. තේරුණානි. දැන් මේ උපමා ගැන ඉගෙන ගත්තොත් අන්නේ අනු මේ වෙලාවේ තීන විද්‍ය තමන් ළඟට එන වෙලාවයි නැති වෙලාවයි වෙන් කරගන්න ටිකක් පුළුවන් වෙනවා. උපමාව. මොකද තීන විද්‍ය තේරෙන්නේ නැහැ අපිට. ඒක මානව හිමිකමක්. අපිට අත්‍යවශ්‍ය දෙයක්. තේරුණානි. මිනිස්යාන් හැම මිනිස්යා තුළම තියෙන දෙයක්. ඒකින්ද මේක වැරද්දක් පා හොඳ එකක් නෙවෙයි. ඒක මානව හිමිකමයි. උද්දච්ච කුච්චය මානව හිමිකම. විචිකිච්ඡාව මානව හිමිකම. එතකොට ඒක නැති කරගන්න එක ඔයගොල්ලන්ට හරි හානියි. ඔය නීවරණ තුන නැති වුණ මොකක් වෙනවද ඔයගොල්ලන්ට? මානව හිමිකම් ප්‍රධාන මානව හිමිකම් තුනක් අහිමි වෙනවා. කවුරුවක් කැමති වෙයි? කවුරුවක් කැමති? ඒ හින්දා භාවනාව කියන්නේ ඔය ලබන ඔයගොල්ලෝ කියන ಗುಣ නෙමෙයි තියෙන්නේ. මේ නීවරණ යටපත් වෙච්ච තැනකයි භාවනාවේ ಗುಣ තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ කියන එකක් වෙන්න බෑ. අපි දැන් මතක් කරගමු. අර බුදුහාමුදුරුවෝ දීපු උපමාව මොනවද? තීන විද්‍යට දීපු උපමාව මොන වගේද තීන විද්‍ය? උපමාවකින් කියනවා. මතක තියාගන්න මේ ටික පාඩම් තියෙන්න ඕනේ භාවනා කරන්න. මේ ටික හැමදාම මතක තියෙන්න ඕනේ. තීන විද්‍ය නෙවෙයි මතක තියෙන්න ඕනේ. තීන විද්‍යට බුදුහාමුදුරුවෝ දීපු මම මේ කියන උපමාව. බුදුහාමුදුරුවෝ මේ නීවරණ වලට උපමා එක එක විදිහට දීලා තියෙනවා. මම එකක් උගන්වන්නේ මේක ඔයගොල්ලන්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. තීන විද්‍යේ උපමාව බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ හිරේ වැටුණා සමානයි. දැන් මිනිස්සේ හිරේට වැටෙනවා කියන මානසික තත්ත්වයක් තියෙනවා. අන්න ඒක වගේලු තීන විද්‍යේ කියන නීවරණේ ක්‍රියාකාරීත්වය. දැන් ඒක ඉගෙන ගන්න රීති කාටද? හිරේ වැටිත් කියුවා. දැන් ඕගොල්ලන්ට ඒකත් බෑනේ. තේරුණා නෑ. හිරේ වැටිලා නෑ. තේරුණා නේද? හිරේ වැටිලා නැති හින්දා ඒක උපමා බුදුහාඳුරු කිව්වට මේක හිරකාරයෙකුට නේ තේරෙන්නේ. හිරේ ගියේ වුණ තේරෙන්නේ. තේරුණා. මෙතන ඉන්නේ උගුරු හිරේ තියාගේ ඒ පාරේවත් ගියේ වුණේ නෙවෙයි. එහෙනම් නෑ හරි ප්‍රශ්නයක්. තේරුණා නේද? එහෙනම් ගෙදර ඉන්නවා නම් ළඟ ඉන්නවා නම් හිරේ ගියේ එකේ තුන් එක හොඳට කතා කරලා බලන්න. තියෙන විද්‍ය ගැන එතකොට ඉගෙන ගන්න පුළුවන්. තේරුණා. මේකට කරන්න දෙයක් නැහැ. දැන් බුදුහාමුදුරු උපමාව දෙන්නේ නිරකාරයෙක් වගේ නේද? මං හිතේ ගියේ නැත්නම් කොහොමද මේක ඉගෙන ගන්න?
ඉතින් ඒක හින්දා මෙතන හරි ප්‍රශ්නයක් තියෙනවා. හිරකාරයෙකුට හිරිය ගියාම මොකද වෙන්නේ කියලා බලන්න. ඒකයි මේ සම්බන්ධය අතර සම්බන්ධයක් තියෙනවා. දැන් හිරේ ගිය ඔයගොල්ලෝ හිරේ ගියෝ ඔයගොල්ලන්ට මොනවද අහිමි වෙන්නේ? දැන් හිරේ ගිය ගෙදර ඉඳලා සමාජයේ ඉඳලා වැරද්දක් කරලා හිරේ වැටෙනවා. එයාට මොනවද නැති වෙන්නේ? ඔය ගෙදර කරපු කිසි දෙයක් කරන්න හම්බෙන්නේ. එකක් තේරුණා. දැන් සිල් අරගෙන කරපු ඒව කරන්න හම්බෙන්නේ. දැන් හිරේ ඒව කරන්න බෑ. එතකොට දැන් තමන් කරපු හොඳ කිසි දෙයක් කරන්න බෑ හිරේදී. නරක කිසි දෙයක් කරන්න බෑ. ඒගොල්ලෝ කියන විදිහට ජීවත් වෙන්න ඕනේ. තේරුණා. දැන් කණ්ඩ ඔයගොල්ලන්ට කැමති දේවල් කන්න බෑ. එහෙන් දෙන එක කන්න ඕනේ. ඔයගොල්ලන්ට ඕන විදිහට නිදා ගන්න බෑ. ඒ තියෙන පහසුකම් තියෙන තැන් විදිහට නිදා ගන්න ඕනේ. නොහොම දැන් තමන්ගේ ඔක්කොම දේවල් නැතිකම. ගිරේ කියන්නේ මේක අරන්. දැන් නිකන් හිතලා බලන්න. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ බනහන. මේ බනහන. බනහන්න කැමතිද නැද්ද? දැන් හිරේ වැටුනම බණ ඇහියකි. ඈ? එහෙම බෑ. බණ අහන්න පුළුවන් හිරගහරි එච්චර හොඳ අය නෙමෙයි නිකන්. ඒ දේශපාලඥයෝ වගේ. තේරුණා නේද? ඉරේ තියෙනවා පන්ති බේ. ඒ වර්තමානයේ ඉස්සර නෑ. දැන් ඔයගොල්ලන්ට බණ අහන්න කැමති. මේ බණ අහනකොට පෙලක් අයට එන්නේ මොකද්ද? හිරේ වැටෙනවා. නිදි යනවා. එතකොට දැන් ඒ වුණ බැලුවම කවදාම හිරේ වැඩිලා නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කියන එක ඔයගොල්ලන්ට හිරේ වැරදි කරලා නෙමෙයි පන්සලේ දිවෙනවා. දැන් එදෙද්දි හිරේ වැටෙනවා. නිදි යනවා. ගෙදර වැඩ කරන්න පුළුවන්ද? දැන් බස් එකේදී හිරේ වැටෙනවා ඒගොල්ලෝ. එහෙමනම් බ්‍රේක් ගහගම මූණකට කැඩිලා යනවා. එහෙමනම් හිරේ වැටෙලා නේද? දැන් හිරේ වැටෙනවා මොකද තියෙන වෙනද? තමන් මෙච්චර කල් කරන එක දෙයක්වත් කරන්න බෑ. එහෙමනම් තේනමිද්දේ බුදුහාමුදුරුවෝ හිරේ වැටෙනකට සමාන කරනවා. තේරුණා. දැන් බණ අහන මිනිහාට බණ අහන්න බැරුව යනවා. මොකක් වෙලාද? හිරේ වැටිලා. ඕක ඇත්තක්ද බොරුවක්ද? ඕක තේරෙන්නේ නැති කෙනෙක්, ඔය කියන හිරේ වැටිච්ච නැති කෙනෙක් මෙතන ඉන්නවද? එහෙනම් බොරුවනේ මේ කරන්නේ. අපි නම් හිරේ යන්නේ වනේ පරම්පරාවට පොලිසියට ගිහිල්ලා නැහැ කියලා රඟපාන රඟපෑම. අමු බොරුවක් නේද? පන්දලේ බණමඩුවේ දිගිරේ වැඩි කෙවන්න එහෙම කියන්න පුළුවන්ද? තේරුණනේ. එහෙම කියන්න බෑ. ඒකයි ධර්මයේ දන්නේ නැහැ. අර මම් පොරි ගහලා දුදුරේදී බෙරවගෙන මේ රට පුරා ඇවිදලා කෑගේ හෙව්වට අම්මෝ තමන් ගැන දන්නවද? නීවරණ ගැන දන්නව නෑ. ඒක කියවන්න ගිහින් මොකක් ටිකක් ගදහනකොට ගිරේ වැටේ. එලක්කයට කොච්චර හිරේ වැටෙනවද කිව්වෝ. දැන් ෆෝන් එකෙන් පටන් ගන්නවා පල්හැල් කියවන්න. එතකොට එකෙකුට මෙහෙ හිරේ වැටෙනවා. අරු නිකන් ඉන්නවා. නින්ද ගිහින්. තේරුණනේ. ඔන්න තියෙන්නේ නින්දේ ගෙරුවා. එතකොට කොහොම මොකද්ද හිරේ වැටෙනවා. දැන් ඒක ඒකෙන් සෑහෙන පිරිසක් මෙතන ඉන්නවා. ඒක නම් මම කිව්වේ. ඒ නිමිත්තේ නැහැ ඒගොල්ලන්ට. නීවරණ නැහැ හිරේ වැටෙනවා. වෙනස තියෙන්නේ හිරේ වැටෙන්නේ දැන් සුදු රෙද්දක් පෙරෝගෙන උතුරු සතුව දාගෙන සියලු දේ සම්පූර්ණ වෙලා හිරේ වැටෙනවා. ජම්පරේ ඇඳලා නැහැ. එච්චරයි වෙනස. කරුණු භාවනා කරන්න යනවා. දන්නේ නැහැ මේක. නීවරණ ගැන දන්නේ නැතුව භාවනා කරන්න යනවා. ජම්පරේ නැතුව හිරේ තමයි යන්නේ. තේරුණා.
මේක මතක තියාගෙන ඉන්න. දැන් ඊගාට දැන් ඒක ඊයේ හිරි වැටුනේ නැත්නම් දෙවෙනි එකට පටන් ගන්නවා. දැන් දෙවෙනි එක මොකක්ද? මම කියවනේ දැන් මේ වෙලාවේ තින් නැහැ. ඊගා වණීවරණේ බලපවත් ගන්න. ආවකට උපමාව ඊට වැඩි දාන්න. ඒක නම් කෙලවරක්. බුදුහාමුදුරුවෝ දෙන උපමාව උද්දච්ච කුක්කුච්චයට වහලෙක් වෙනවා. වහල්කම දන්නවා. ඒගොල්ලෝ කියන්නේ නම් මහල් යුගය නෙමෙයි මේ යුගය. මහල් යුගය හක් වුණා 1800 ගණන් වලදී. ඒකේක ඉතිහාස තොරතුරු කියනවා. නමුත් මනමඩුවේ වහලෙක් කියන එක නැවතුණාද? තිරගණ්ඩ ඇවිදින් වහලෙක් කියන එක නැවතුණා අතීත කාලේවා. ඒ වහල් තමයි මෙහෙදි ගන්නවා. වහල් වෙනවා කියන එකේ තේරුම මොකක්ද? වහලෙක් කියන එකේ තේරුම. හිරේ ගියාම නම් හිරකාරී. මනන් තියෙන මිද්දේට උපමාම හිරේ යමහා තමයි. උඩ පුළුවන් හැකියාව තියෙනවා වැඩ කරන්න. නම් හිරේ හින්න කරගන්න බෑ. ප්‍රබලන්ට බනහන්න හැකියාව තියෙනවා, පින්දාම් කරන්න හැකියාව තියෙනවා, අකුසල් කරන්න හැකියාව තියෙනවා, රැකියා කරන්න හැකියාව තියෙනවා. ඒ ඔක්කොම ටික නැති කරනවා තියෙන මිද්දේ. දැන් මම ඒකයි හිරේ යෑමකට සමාන කරන්නේ. වහලෙක් වුණාම හිරේ යෑම වගේ නෙමෙයි. වහල්කම ඊට වැඩිය භයානකයි. දැන් වහල්කම භයානකයි. වහලට වෙන්නේ මොකක්ද? දැන් වහල කියන්නේ තව කෙනෙක්ගේ හෝ තව පිරිසකගේ ඕඩරේට අසීමිත වැඩ කරන කෙනෙක්. තේරුම්? ඒ කියන්නේ දැන් මිනිහට අර හිරේ ගියා වගේ නිදහසක් නැහැ. ඉරේගිය ඔන්නම් වැඩක්න කරගන්න බැරිකම විතරයි තියෙන්නේ. පූර්ණ නිදහස තියෙන. වහලට එහෙම නිදහසක් නැහැ. වහලට තියෙන්නේ මොකක්ද? කොයි වෙලේ anu කියන විදිහට වැඩ කරන්න ඕන. මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැත්නම් ගුටි කන්න ඕන. දඬුවමට ලක් වෙනවා. ඉතින් දැන් සමහර අය දන්නේ නැතුව ඒ උද්දච්ච කුක්කුච්චිය ගැන එලක්කය දිනුවන් දැවිදින් කියනවා. අද නම් මං වහල් ගමින් පොඩ්ඩක් නිදහස් වුණා. ඒ කියන්නේ යාට හංසල නිවහන් දෙනවා. ගෙදර වහල් වෙච්චි දෙන. දෙන්න දැන් එහෙම වීදිනේ සිද්ධණ්ඩාව. ගෙදර වහල් කමකට අහු වෙනවා. ගෙදර ගියා. දැන් හවස ගිය හැටි ආයෙ වහලෙක් වෙනවා. මෙහි ඉන්නකම් නිවහල්. වහලෙක් නෙවෙයි. දෙන්න දැන් කොහොම හරි anu යටතේ වැඩ කරන්න වෙනවා. ඕකනේ අහල්කම කියන්නේ. anu කියන විදිහට කරන්න ඕනේ. anu හිතන විදිහට හිතන්න ඕනේ. හැමදේම anu තමන්ට නිදහසක් නැහැ. නමුත් අර හිරේ ගියා වගේ නෙමෙයි. ඒ හිරේ ගියාම තමන්ට වෙන වැඩ කරගන්න බැරිකම තියෙන්නේ. මෙතන අනිත් වැඩ කරලා ඉවරයක් නැතිකම තියෙන්නේ. වහල්කම. දැන් ඔයගොල්ලන්ට ඔන්න ඔය වහල්කම උද්දච්ච කුක්කුච්චිය කියන නීවරණයට බුදුහාමුදුර සමාන කරන්නේ. දැන් ඔය වහල්කම මේ බණ අහනකොට එනවද නැද්ද? කොබහන්ද? අර අරකට ආවනේ නේ. මොකද ඉස්සරහ හිරේ යන එක නම් ආවා. ඒක දන්නව පැහැදිලිව. මෙච්චර කලුත් ඇවිදින් තියෙනවා. අනාගතයේත් මට මේ හිරේ යන්න නම් වෙනම බණ මඬුවේදී කියන එක ඇත්ත කියලා ඉගෙන ගන්න. එතකොට තේරෙනවා මේ ඉනිමිද්දී කියන නීවරණේ මන් ළඟ තියෙනවා කියලා. ඔබ බණ මඩියේ තියෙනවා නම් ගෙදර කොහොමද තියෙන්නේ? දැන් එතකොට දැන් මෙහෙම බණ අහන්න ආපු අයට කොහොම වෙයිද? දැන් රැකියා කරන්න ගිහිල්ලා පෙන්ෂන් යනකම් අර ඔෆිස් එකේ හිරේ නියවුවන්ට මොකද කියන ප්‍රතිඵලේ? පිස්සල හිරේ යනනේ ගොඩක් තියෙනවා. ඒකට කොහොමද වෙන්නේ? තෙම්පන් එන්සෙන් ගියේ හිරේ ඔෆිස් එකේ හිරේ ගිහින්. එගෙන පුටු උඩනේ ඉන්න ගියේ. රජගා ඒ එතකොට ඒගොල්ලන් වැටුම් ගෙව්වේ රජයෙන් හරි කොහෙන් හරි ආයතනෙන් මොකටද? හිරේ ගියා. දැන් උන් ඇවිදින් භාවනා හැටගන්නට පස්සේ භාවනා කරන්න පටන් ගත්තා මොකද වෙන්නේ? ආ මෙහෙදි වැඩිම හිරේ අරවැ විපාක දැන් එහෙම කී දෙනෙක් ඉන්නවද කියලා ඔයගොල්ලෝ හොයාගන්න තමයි. මං ඒ ගණේටද වැටෙන්නේ නැද්ද?
මොකද මේක නිකම් විසඳන්න බෑනේ මේ නීවර. දැන් භාවනා කියන්නේ මේවා යටපත් කරන එක. තේරුණානේ. නිකම් මේ උඩින් පල්ලෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හරි, දැන් වහලෙක් වුණාම තියෙන කාරණේ ඊට වැඩිය දරුණුයි ඇත්තටම. දැන් මේ බණ අහනවා. ඔයගොල්ලන්ට මතක් වෙනවා දැන් අහනකොට දැන් මම නීවරණ කිව්ව වචනයක් කිව්වද? ඔබ ධර්මයේ දිනන මේ බණ අහන අය දෙලක් කියලාට අර නීවරණ කියන වචනේ වහලෙක් වෙනවා. ඊට පස්සේ එතනින් එහා හිතන්න බෑ. නීවරණ ගැන විතරයි යාට හොයන්න වෙන්නේ. එතකොට මහල් වෙනානේ. දැන් මේ බණ අහනකොට ඔයගොල්ලෝ මේ සුදු දෙති පෙරෝගන ඉඳගෙන හිටියට ගෙදර වහලෙක් වෙනවා. දූ දරුවන්ගේ වහලෙක් වෙනවා. එතකොට මොකද ලක්ෂණය? මේ බණ ඇහෙන්නේ නැහැ, කියන ඒවා ඇහෙන්නේ නැහැ. කොයි විදිහේ කල්පනා වෙන්නේ මොනවද? දූ දරුවෝ ගැන, ගෙදර දොර ගැන. වෙන දෙයකට මාරු කරන්න බෑ යාට. එකෙක්ගේ ඕඩරේට වැඩ කරනවා. තේරුමන්. දැන් වෙනත් අයට දැන් මේ බණ අහනකොට වහල්ු එක එක විදිහට එනවා. වහල් වෙනවා එක එක කම. දැන් හුඟක් අයට මේ වෙලාවේ බණ අහනකොට වහල් මන තේරෙන්නේ නැහැ. මොකද වහල් වෙනවා ඊටකට. මොකටද වහල් වෙන්නේ? සෝවාන් කමට තෝමං කමට වහල් වෙනවා. ඒ කියන්නේ තෝමං වෙන්නේ කොහොමද කියලා මේ බණ අහන ගමන් ඊගේ වහලෙක් කියලා ඒක ගැන විතරක් ඒ රවුම එක හිතනවා කල්පනා කරනවා. ඇහෙන බණකුත් නැහැ. තේරුණා වෙන්න උද්දච්ච කුක්කුච්චිය හැටි. තේරුණා. දැන් ඒක ಜಾති ඒ මාත්‍රුකා අරගෙන ද්‍රව්‍ය අරගෙන වස්තු අරගෙන නෑදෑයව අරගෙන ඕන වෙලාවක වහලෙක් කරන්න පුළුවන්. ඒකෙන් පිට හිතන්න බැරි කරනවා. තේරුණා. ඒ දේ ගැනම හිතනවා. ආන්නේක උද්දච්ච කුක්කුච්චියේ හැටියක්. ඉතින් ඕක ඔයගොල්ලන්ගේ මානව හිමිකමක් නෙමෙයිද? එක එක අවස්ථාවේදී ওই தත්ත්වයට පත් වෙනවන ඔයින්ද ඔයගොල්ලෝ. වහලෙක් වෙනවා කොයි වෙලේ? එක්කෝ ඇඳුම් පැළඳුම් වල වහලෙක් වෙනවා. ගෙවල් දොරවල් වල විතර වහලෙක් වෙනවා. රැකී රක්ෂා වල වහලෙක් වෙනවා. තේරුණානේ? දැන් නිරමුදල් වල වහලෙක් වෙනවා. නිවන් දැකීමේ වහලෙක් වෙනවා. නිවන පිළිබඳ විතර හිතා. ඒත් වහලක. දැන් ඔඩේ වගේ සාමාන්‍ය විදිහට අපි හැම විටම එහෙනම් මේ වහල් භාවය ඉස්මතු කරගන්න. මේ බණ අහනකොටත් විතර ඉස්මතු වෙනවා. හිතකොට තියෙන්නේ මොකද්ද? තියෙන්නේ ධර්මානුකූල විචිකිච්ඡාවනේ උද්දච්ච කුච්චේ කියන නීවරණයයි. ඔන්න උද්දච්ච කුච්චේ තේරෙන්නේ නැති කෙනෙකුට ඉගෙන ගන්න දෙන්නේ මේ. තේරුණා? මොනව හරි එකකට වහල් වුණේ දැන තියෙන්නේ උද්දච්ච කුසන්සුම් භාවය කියන්නේ ඕකයි. දැන් ඔයගොල්ලෝ නසන්සුම් භාවය කියන්නේ ඕකට නෙමෙයි වෙන මොකක්ද හේකට? ඒකනේ තමන් ළඟ නැහැ කියන්නේ මේක. බුදුහාමුදුරුවෝ නසන්සුම් භාවය කියන්නේ නා උද්දච්ච කුච්චේ කියන්නේ වහල් කමට උපමා කරනවා නා. ඔය එක එක දේවල් ගැනම හිතන්න ඒක වටේ කොටු වෙන ගතියට. තේරුණා? ඒක ධර්මයේ වෙන්නත් පුළුවන්. අධර්මයේ වෙන්නත් පුළුවන්. භෞතික වස්තු වෙන්නත් පුළුවන්. තව මිනිහෙක්ගේ ක්‍රියාකාරකමක් වෙන්නත් පුළුවන්. තේ මොකද මේ සම්පප්පලාප එහෙම කරන්නේ උදව් වෙන්නේ වහල්කම තමයි වෙනම. ඊගාවට තව එකක් තියෙනවා. දැනට තියෙන නීවරණ. මේ බණ අහන තැන ඔයගොල්ලන්ගේ සක්‍රීයයි. බණ අහලා මේව නැති කරන්න බෑ. භාවනාවකින් විතරයි පුළුවන්. ඉnga එක මොකක්ද විචිකිච්ඡා. ඕකට උපමාව බලමු. මේ උපමාව ධර්ම. දැන් ඔයගොල්ලෝ ළඟ නැහැ නේද? අපි ළඟ නම් ධර්මයේ ගැන විතරයි සැක නැත්තේ. අනික ඔක්කොම සැකයි. දැන් කියන්නේ එහෙමනේ අපි බෞද්ධයෝ પરම්පරාවෙන් බෞද්ධයෝ ඉන්න අපි ළඟ නැහැ විචිකිච්ඡාව. ආමච්ඡන්දේ නම් තියෙන්න පුළුවන්.
ව්‍යාපාදේ තියෙන්නත් පුළුවන්, දීනෙ මිද්දේ තියෙන්නත් පුළුවන්. නැත්නම් අඩුම එක මොකක්ද? ආ, අඩුම එක තමයි වැඩියෙන් තියෙන්නේ. දැන් ඒ එහෙම වෙලා. දැන් දන්න දෙහින්නේ නැහැ කියලා කියන්නේ. දැන් උපමාවෙන් දැනගන්න උත්සාහ කරමු. ඔන්න මේ විචිකිච්ඡාවට බුදුහාමුදුරුවෝ දෙන උපමාව කාන්තාරයක මිනිසෙක් යනවා. කාන්තාරයක අතරමං වෙනවා. දැන් කාන්තාරයක අතරමං වීම නිකන් සේම භූමියක අතරමං වීම වගේ නෙමෙයි. දැන් ඕගොල්ලන්ට ගිහින් ඕන නම් කොළඹත් අතරමං වෙනවා. ඒක කාන්තාරයක අතරමං වීම නෙමෙයි. තේරුණාද? පිරිනොට ගිහින් අතරමං වෙනවා. ඒක කාන්තාරයක අතරමං වීම වගේ එකක් නෙමෙයි. දැන් කාන්තාරයක අතරමං වෙච්ච මිනිහා මිනිස්සයාට තියෙන්නේ නරකකම් මොනවද කියලා ඉගෙන ගන්න වෙනවා. මොකද ඔයගොල්ලෝ කාන්තාරවල අතරමං වෙලා නැහැ. හැබැයි කාන්තාරවල. හැබැයි දිනපතා සීල් ගන්න ඇවිදිලා බණ මඩුගොල්ල අතරමං වෙච්ච තැන අනන්තයි අප්‍රමාණ. දැනුත් එහෙම. තේරුම් ගන්නද? ඒක ඒ කතාව තමයි මේ බුදුහාමුදුරුවෝ ගන්න. දැන් කාන්තාරයක අතරමං වෙච්ච මිනිස්සෙක්ට මෙන්න මේ වගේ ප්‍රධාන පෙරේ දුක් කීපයකට මුහුණ දෙන්න සිදු වෙනවා. කාන්තාරයේ ඒ කියන්නේ කොසීම විදිහට සේම භූමිය, ගයක් දොරක්, ගහක් කොළක් කොහේ බැලුවත් නැහැ. ඔන්න එකක්. දැන් මේක ඇවිදගෙන ගිහිල්ලා මෙන්න මේ පැත්තට ගියොත් මට කාන්තාරේ නිමා කරන්න පුළුවන් කියන සලකුණු මොකක් හොයාගන්න බෑ. අතර මම මේ කිමනුසයා. මොකද එච්චර විශාල කාන්තාරේ ප්‍රමාණය. ඊළඟට පොළොව රස්නේ. ඒ පීඩාව විඳින්න ඕනේ. කකුල් පිච්චෙනවා, ඇඟ පිච්චෙනවා. ඊළඟට උඩින් දැන් මෙහි වගේ ගස් කොළන් වගේ එවණක් නැහැනේ. ඒක හින්දා සූර්ය සප්තියෙන් සූර්ය එළියේ හිරු එළියෙන් පිච්චෙනවා. ඔන්නේ ඒ අපහසුතාවය ඉදින්න ඕනේ. කාන්තාරේ ඉන්නේ අතරමං වෙච්ච කෙනා. වතුර නැහැ, කෑම නැහැ, යාළුවෙක් නැහැ, කවුරුවත් දැනගන්න කෙනෙක් නැහැ. තේරුණාද? දැන් බලන්න මේ උපමා ටිකෙන් දන්නු උපමා මොකක්ද කියලා. දැන් අපිට උපමා තුනක් කිව්වනේ දැන් මම බුදුහාමුදුරුවෝ දීපුවා මේ. තීන මිද්‍ය උපමා කරා හිරේ වැන්නා කියලා. හිරේ වැන්නම නිකම්ම මැරලා යන්නේ නැහැ නේ කවුරු උන්ට වතුර දෙනවා, හිරකාරයන කන්න දෙනවා, වැඩක් කරන්නද? තමන් කැමති කිසි දෙයක් කරන්න බෑ. එච්චරනේ හිරේ තියෙන මේකින් කලක්කා හිරේ යන්න කැමති. ඕකට පුරුදු වෙලා කලක්කා ඕ හැමදාම හිරේ යන්න ආසාවෙන් ඉන්නවා. තේරුණානේ? භාවනා කරන්න එන උපාසක අම්මලා අහු වෙනකොට හරි මහදායි හිරේ යන්න. තේරුණා? සාමාන්‍ය හිරේ යන්න නම් හිරබජ්ජාල පුරුදු වෙච්ච කාට මොකද තියෙන ඌ කියන්නේ මොකද්ද? මට එදීන්නට වැඩිය හොඳ ඇතුළු හිමියෙක්. ඇතුළු කියන්නේ මොකද්ද? ආ දැන් උපාසකම්මල භාවනා කරන්න ගිහින් කාලය අවුරුදු 20 භාවනා කරපුවා ඔන්න ඔකට වැටෙනවා. හිරේ යන්න ගැම ඇතුළට යන්න ගැම. තේරුණා? ඒකට සුදුසු. එතකොට ගෙදර ඉන්නෙම බෑ. පුටුවක් අරගහගෙන ණයට හරි අරගෙන යනවා. මොකටද මේ ඇතුළට යන්නේ? හිරේ යන්න. තේරුණා? වෙනස තියෙන්නේ දැන් යාට පුටු උඩ හිරේ ගියා. භාවනාවේ යානිසං. දැන් දැනක් දන්නේ නැතුව භාවනා කරලා ලැබිච්චානිසං. තේරුණනේ දැන් හිම කී දෙනෙක් මෙතන ඉන්නවද කියන එක මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ මමත් එහෙම ඒ ගණේ හිරේ ඇතුළට යන්න කැමති කෙනෙක්ද කියලා තමන් තීන්දුව කරා. තේරුණනේ? ඔන්න පළවෙනි එක. හිත වැඩි ධර්මුනි දෙවෙනි එක. මොකක්ද ඒ? වහලෙක් වෙන. වහලෙක් කෙනෙක් ඊට වැඩිය බහන්ත. ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්චය උපමා කරන්නේ වහල් බවයි. ඊගාට ඊට වැඩිය ධර්මොයි විචිකිච්ඡාව. ඒක උපමා කරන්නේ කාන්තාරේ අතරමං වුණා. එතන මහා දුකක් විඳින්න ඕනේ. ලොකු පීඩාවක්. කායික පීඩාවක්, මානසික පීඩාවක්. අවහරණක් නැහැ, රැකවරණයක් නැහැ, කාත් කවුරුවක් නැහැ. මරණේ පෙරිපෙනී ඉන්න ඕනේ. තේරුණානේ? වහල් වුණාට මරණේ පෙනිපෙනි නෙවෙයි ඉන්නේ. හිරේ වැටුණාට මරණේ පෙනිපෙනි නෙවෙයි ඉන්නේ. එහෙනම් මේ නිවර්ණ තුනේ දැන් කතා කරපු තුනේ භයානකම නිවර්ණේ මොකක්ද? විචිකිච්ඡාව.
දැන් ඔයගොල්ලෝ කොහොමද එහෙනම් කාන්තාරේ අතරමං වෙන්නේ බරමඩුවේ? ඕක දැනගන්න වෙනවා. මේම වෙන්නේ නැද්ද? මේ නැත්නම් බුදුහාමුදුරු දේශනා කරන්න ඕනද? නිවන් වලට මේ මොකමව වෙනවා? ඔයගොල්ලන්ට දැන් තමන් මොනවා හරි ඔය ඉගෙනගෙන හරි සාකච්ඡා කරලා තර්ක කරලා ධර්මයේ සම්බන්ධව යම් කිසි නිගමනයකට ඇවිදින් තියෙනවා. මෙන්න මේක තමයි දැන් අනිත්‍ය කියන්නේ මේකයි. දුක කියන්නේ මේකයි. තිලක්ෂණේ කියන්නේ මේකයි. මුලින් දැන් අහලා තියෙනවා, බණට අහලා තියෙනවා, පොත් කියවලා තියෙනවා, තමනුත් මේකට අර්ථකථනයක් හදාගෙන ඉන්නවා. දැන් ওই බොරු අර්ථකථනියක් ඒක. ඒ අර්ථකථනේ තියාගෙන බණ අහනකොට කවුරු හරි ධර්ම දේශනාවකදී හරි වෙන කෙනෙක් හරි කියනවා ඊට වෙනස් එකක්. එතකොට මේ අලුත් දෙයකට හිතෙනවා. දැන් සෑහෙන ධර්මයේ මේක ඔය සෝවා හොරට සෝවාන් වෙච්ච පාසකම්බලට. තේරුණනේ. කන්නේ කරම කාන්තාරේ අතරම දැන් එතකොට තමන්ගේ මතයක් තියෙනවා, බණ අහනකොට වෙන මතයකට කරුණු එකතු වෙනවා. දැන් ඔය ඉස්සෙල්ල තමන්ගේ මතයයි දැන් අලුතෙන් අහපු කරුණු ටික බණ අහලා ඇති කරගත්ත කරුණු ටිකේ අලුත් මතයයි අතර මොකද වෙන්නේ? පරණ මතයයි අලුත් මතයයි අතරමං වෙන්නේ. දැන් මේක විසඳ ගන්න බෑ. ඒකට බණ ඇහෙනවා. ධර්ම කල්පනා කර කර ඉන්නවා. මේක ධාරි අරක ධාරි. මේක වැරදි නේද? දැන් ඒව වෙන්නේ කාට? වැඩි. ඒ කාන්තාරේ අතරමං වෙන්නේ කවුද වැඩි? උගත් පිස්සෝ. වැඩි ඉගෙන ගත්තා. තේරුණනේ? ඒ ඒගොල්ලන්ට නේ මේක වින කියන එක අතමං. ක්ෂණික අතරමං. ඒ එහෙම වෙලා ආය ගොඩ ගන්න එක්කෝ එන්න ඕනේ. ඌ අතරමං වෙනකොට පොඩ්ඩක් එලාට වැඩි වෙලා ටිකක් දැන් ඔන්න මේ බණ මඩුවේ දැන් අතරමං වෙනවා. තමන්ගේ පරණ උගත් පිස්සුවා හා අලුත් මතයක් එක්ක අතරමං වුණා. දැන් මෙයා බේර ගන්න බෑ. මොකද කාන්තාරේ දැන් අතරමං වෙලා කන්න නෑ, බොන්න නෑ, අර පිච්චෙනවා වගේ. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. අර ප්‍රශ්නේ වැඩි වෙනවා. වැඩි වෙනකොට එයාට උදව්වට එනවා හිරකාරයා. තේමොනි. තංගාල කාන්තාරෙන් එයා හිරේට දානවා. එතකොට දුකක් නැහැ. මේ දෙන්නේ මේගොල්ලෝ සහයෝගයෙන් වැඩ කරනවා. තේරුණා. එහෙමනම් දැන් කාන්තාරේ අතරමං වෙන අයගොල්ලෝ මේ බණ මඩුවේම බණ අහනකොට ඊට පස්සේ හිරේට දාලා අතරමං වීම තාවකාලික වුණවත් තේරුම් නිින්ද යන නිින්ද ගියාම කාන්තාරේද කොහෙද කියලා දන්නේ නැහැ නේ අයින්නේ. අර ප්‍රශ්නේ නැහැ නේ, රැකිය නැහැ නේ දැන්. ආයේ හැරියට පස්සේ මේක වෙනම කතාවක්. තේරුම්නේ. ඔන්න මෙහෙම තමයි මේ නීවරණ තුනේ. එතකොට තුනක් ගැන උපමා කිව්වා. මතක තියාගන්න මේ උපමා ටික තමන් ළඟ කොයි විදිහේ වැඩ කරන්න කියලා එතකොට හොයාගන්න පුළුවන්. දැනට නම් ඒව නැහැ කියලායි ඔයගොල්ලෝ රඟපාන්නේ. ඔය රඟපාන අයට භාවනාවක් කරන්න බෑ. තේරුණනේ. ඉතින් මේ භාවනාවකින් ඕන භාවනාවකින් සමත භාවනාව වෙන්න පුළුවන්, විපස්සනා වෙන්න පුළුවන්. මේ නීවරණයට පච්චිරීමයි සිදු වෙන්න ඕනේ. ටික ටික හරි මේ තියෙන නරක ගතිය අඩු වෙන්න ඕනේ භාවනායේ ප්‍රගතියට. දැන් අර මුල් නීවරණ වලට උදාහරණ කිව්වේ නෑ. මොනවද? කාමච්ඡන්දේ ව්‍යාපාදේ. මේක නම් ඉතින් හැමදාම තියෙන හින්දා කිව්වේ නෑ. හැබැයි පන්සලේදී අඩු. දැන් මේ බණහඬ ඇවිදින් ඔයගොල්ලෝ වැඩියෙන් භාවිතා කරන ඒවා තමයි ඔය ටික. මොකද බණහඬ ඇවිදින් පන්සල දිල් ගන්න ඇවිදින් උනේ මොකද්ද? පිටි ගමන් ඉරේ වැටෙනවා. පිටි ගමන් වහලෙක් වෙනවා. හිටිගම කාන්තාරේ අතරමං. දැන් ගෙදර ඉන්නකොට ඔය ටික අඩුයි.
ඇනිදාගෙන හිරේ වැටෙන්නේ නැහැ. ඒක අඩුයි. අතරමං වෙන්නේ නැහැ. වහලෙක් වෙනවා අඩුයි. කාට යටත් වෙන්නද ගෙදර? දැන් එහෙමනම් ගෙදර ඉන්නකොට වැඩි වෙන්නේ කවුද? ආ, කාමච්ඡන්ද ව්‍යාපාද. කාමච්ඡන්දයට බුදුහාමුදුරුවෝ දෙනවා කාමච්ඡන්දයේ ව්‍යාකාරීත්වය උපමා කරනවා ණය ගැනීම හා සමාන. ණය ගන්න. දැන් ණයට ගන්න මොනවා? දැන් ණයට මොනවා හරි ගත්තම එයා ණයකාරයෙක් වෙනවා ගත්තේ ඩාවින්ද. දැන් ණයට යමක් ගන්න නැතුව හිටියම ආ ණය ගත්තම තියා ගත්ත කෙනාගේ වෙනස මොකක්ද? ණය නැති කෙනෙක් ඉන්නවා. ඒ වගේ ණයට මොනවා හරි ගත්ත කෙනෙක් ඉන්නවා. දැන් ණයට සල්ලි ගත්ත කියන්නේ. දැන් නම් ණයට ගන්න ඔක්කොම සල්ලි. ඉස්සර එහෙම නෑ. ඉතින් එක එක ඒවා ණයට ගන්න. කණ්ඩ මොණ්ඩ දින වී ගන්න පුළුවන් ණයට. දැන් කොහොම හරි මොනවා හරි ණයට ගත්තොත් ඒ ණය ගත්ත වෙලාවේ ඉඳලා යාට තියෙන මොකක් හරි පීඩාවක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ බැංකුවකට එහෙම ගිහිල්ලා දැන් ණය ගන්න ගෙවල් හදන්න ණය ගන්නවා, වාහන ගන්න ණය ගන්නවා. ඕන තරම් ණය අරන් නැති. තම මිනිසුන්ගෙන් යාළුවන්ගේ මිත්‍රයන්ගෙන් නෑ දැන් ඉල්ලනවා. දැන් ওই බැංකුවට ගිහිල්ලා බැංකු මැනේජර්ට කතා කරලා මට මෙහෙම මේ අපිට ගියේ හදා ගන්න ණයක් ඕනේ කිව්වම ඉතින් එයා හම්මින් කතා කරලා ආ පහ මේ තමන්ගේ තියෙන වචන් පරීක්ෂා කරලා ණය අනුමත කරෝ ඔයගොල්ලන්ට මොකද මේ හා ඔයාට ණය දෙන්න පුළුවන්. ඔයා ඉල්ලන ණය අපි දෙනවා කියලා බැංකුවකින් කිව්වෝ. කියන වෙලාවේ ණය ඉල්ලන මිනිහට මිනිහාගේ තියෙන මානසික තත්ත්වය මොකද? දුකක්ද සැපක්ද? ඈ ඒකත් බෑ. මොකද ණය අරගෙනත් නැහැ මෙච්චර කාල හරියට නෙමෙයි. අපි මේ මෙලෝදයක් කරපු නැති මිනිස්සු වගේ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ කාගෙන් හරි ණයක් ඉල්ලන මොකක් හරි ඉල්ලනවා ණයට දෙන්න කියලා. ඒ ඉල්ලන ඒ බඩුව හරි තල්ලි හරි අයිතිකාරයා හා කමන්නේ මම දෙන්නම් කිව්වොත් ඔයගොල්ලන්ට දැන් උනත් ඇති වෙන්නේ මොකද්ද? දුකද්ද සැපද්ද? අන්න සැපක්. කාමච්ඡන්දේ හැටියෝ. කාමච්ඡන්දේ තියෙන ඕනම තැනක හටගත්තේ දැනක සැපක් තියෙනවා. ව්‍යාජ සැපක්. සතුටක් තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ සතුට ආශ්‍රයේ සැඟවෙච්ච දුකක් තියෙනවා. මේ උපමාව බුදුහාමුදුරන්ගේ. දැන් සැඟවෙච්ච දුක මොකක්ද? ණය ඇතුලේ තියෙන සැඟවෙච්ච දුක මොකක්ද? ආ, ඊට පස්සේ ගත්ත වෙලාවේ ඉඳලා මේක ගිමන්ද තියෙනවා කියලා මතක් වෙනවා. කවද වෙනකන්ද ඒ දුක තියෙන්නේ? ගෙවලා ඉවර වෙනවා. දැන් ගන්න වෙලාවේ සතුටක් තිබ්බට ගත්තේ වෙලාවේ ඉඳලා ඒ සතුට මොහොතකින් නැති කරනවා. ගෙවනකම් දුකක් ගියා. ඔන්න කාමච්ඡන්දිය හැටි. තේරුණා? දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ මෙතන ඉන්නේ නැහැ. දැන් ආයෙම කියයි අනේ ඔයගොල්ලෝ ණය හැම ආරම්භයේද? නෑ නෑ. අපේ පරම්පරාවේ මිනිහෙක්ව සතියක් වත් ණය නෑ. ඒ කියන්නේ කවුද? මේ බණ අහන අය. එහෙම කියන්නේ බණ අහන අය. සතියක් වත් ණය නෑ. නමුත් උපන්දා ඉඳලා ඔයගොල්ලෝ ණයට ගත්තා. එතකොට ගන්නකොට සතුටුයි. ඊට පස්සේ දුකයි. දැන් එක බැංකුවකින් ණය අරගත්ත මිනිස්සු ඉන්නවා. ඒ බැංකුවෙම ණය දෙක තුන ගන්න ඇයි නැද්ද? ආ, තවත් එක එක්කෙනාගෙන් ණය ගන්න ඇයි නැද්ද? නා, දැන් ණය අරන් ගෙවල නැති අය නැද්ද? හා, එමනම් ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ කියන්නේ නා උපන්දා ඉඳලා ණයට ගන්නවා. එකක්වත් ගෙවල නැහැ. දැන් කොහොමද වෙන්නේ?
නැහැ. දැන් ගෙවල ණයට ණයට ගන්නවා. ගන්නකොට සතුටක් තියෙනවනේ. දැන් ඊට පස්සේ ගත්තේ කී දුකක් තියෙනවනේ ගෙවන කම් ඉවර වෙන්නේ නැහැ. එහෙමනම් එතකොට දැන් අර දුක එනකොට දැන් වෙනිසු කරන්නේ මොකක්ද? දැන් ඔන්න ව්‍යාපාරයක් හදන්න එක ණයක් ගන්නවා. ඒකෙන් එයා හිතන්නේ කොහොමද? මේ සල්ලි අරගෙන මට පිටතර ලාභයක් ලැබෙනවා අවුරුදු ගානකින්. ඒකෙන් මම මේ කජ්ජවල මටත් ඉතුරුවක් තියෙනවා. දැන් මේ මිනිස්යාට එහෙම ලාභයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒක තීරණකොට තව ණයක් ගන්නවා. අර ණය ගෙවලද මේ ගන්න? නැහැ. එතකොට අර පරණ එකක් ගෙවන්න තියෙනවා, අලුත් එකක් ගෙවන්න තියෙනවා. තේරුණානේ? හැබැයි දැන් මං අහනවා, දැන් පළවෙනි ණය ගන්න වෙලාවේ සතුටක් තිබුණා, ඊට පස්සේ ගෙවන්න බැරි වෙනවා කියලා ඒකේ හැම වෙලෙම දුක තිබුණා. ණය ගත්ත එකේ දුක තිබුණා. දෙවෙනි ණය ගන්න වෙලාවේ මොකද යාට තියෙන්නේ? ආයේ සතුටක් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ අර ඉස්සර පළවෙනි ණයට වැඩිය දුක. ඇයි ණය දෙකක් ගෙවන්න ඕනේ? තේරුණා? දැන් ඔයගොල්ලන්ගේ ජීවිත බුදුහාමුදුරු පෙන්නන්නේ ඔන්න ඕක. ඔයගොල්ලෝ ණයට ගන්නවා, ගෙවලා ගන්නෑ. හැමදාම ගන්න. තේරුණා? ගෙවන්නේ. එතකොට ඇරියස් වෙනවා මේ ගෙවන්නේ. දැන් අදහවස ගියත් එහෙම කරනවා, ණයට ගන්න. දැන් මෙහෙදි ණයට ගන්නෑ. ඊදට ගිය හැටිය ඔන්න ටීවී එක දාගන්න ණයට ගන්න. ඒ ණය ගෙවන්න තියෙනවා. ඉතින් ජීවිත කාලේ මෙහෙම බලලා කන පිනෝල හැපිනෝල තියෙනවා. ඕව තමයි ණය. ඒව ගෙවල නැති එකයි ප්‍රශ්නේ. ගෙවුවා නම් හරි. ගෙවෙන්නේ නැහැ. ගෙවලා ඇති ටික. එහෙනම් දැන් සාමාන්‍යයෙන් ණය වැඩියෙන් ගත්තේ මිනිහට ඒව ගෙවුවේ නැත්නම් ණය දෙන මිනිස්සු මොකද කරන්නේ? දඬුවම් කරනවා. එහෙනම් අපිටත් ඒක කියන්නේ. කාමච්ඡන්දයෙන් අපි මොනවා හරි ප්‍රයෝජනයක් ගත්තොත් ඒ ප්‍රයෝජන ගන්න වෙලාවේ ව්‍යාජ සතුටක් තියෙනවා, ආස්වාදයක් තියෙනවා. ඒකට කාම ආස්වාද. ඒ ආස්වාදයේ තිබුණාට ඊට පස්සේ දිගටම එන්නේ ගෙවනකම් දුක. සමහර ඒවා අපි අධික ලෙස ණය අරගෙන ගෙවන්න ඕන ප්‍රමාණය වැඩි වෙලා දැන් ලංකාවේ මනුස්සත්වයේ හිර ගෙවල් නැතුව ගෙවන්නේ ඒවා. ඒවට වෙනම හිර ගෙවල් තියෙනවා. ණය අරගත්තම ගෙවෙන්නේ නැහැ. ඒ හිරගේ හල් ටික තමයි ඔය සතර අපායේදී තේරුණා. දැන් ගන්න ඕක ගල හැමදාම නැහැ. ගෙවන්නේ. ගෙවන්නේ නැතිව මරණයට පස්සේ මොකද වෙන්නේ? ගෙවන්න පුළුවන් දැනකට උපදින්න. ඔන්න කාමච්ඡන්දේ දැන් බැලුවම අර තුන වගේ නෙමෙයි මහා ධර්මු. රැවටෙනවා වැඩි. දැන් ව්‍යාපාදී දැන් ඒක ඊට වැඩිද? දැන් කාමච්ඡන්දේ නම් පුංචි සතුටක් හරි වෙනවා ගන්න වෙලාවේ. ඒක ඇයි? දැන් හැපි නෝනකට සතුටක් තියෙනවා. දැන් ලයිට් ගියාම දැන් ටීවී බලනකොට සතුටුයි. කරන්ට් එක ගියාම ඉවරයි. තේරුණා? දැන් ඔහොම ඒවා ජීවිතයට අපේ සම්බන්ධ නැහැ. හැමදාම තියෙනවනේ. එහෙනම් ආමච්ඡන්යෙන් අපි වැඩ ගන්නෙ හැමදාම ගන්න. හැමදාම නෑ ගන්න. ව්‍යාපාදයට උපමාවක් දෙනවා බුදුහාමුදුරුවෝ. ඒකට සමාන කරන්නේ ණය ගැනීමක් වගේ ගන්නෙ ලෙඩක් හැදීම රෝගයකට උපමා කරනවා. බලන්න රෝගය ව්‍යාපාදයේ තරහ ගියාම දේශය කියන එක උපමා කරන්නේ, ව්‍යාපාද කියන නීවරණය උපමා කරන්නේ රෝගයකට. හොයාගන්න බැරි රෝගයක් නෙමෙයි. දැන් වෙනකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මොකක් හරි බඩේ අමාරුව රෝගෙනේ. රෝගයක් නේ ගන්නෙ. හිතෙනවනේ කායික රෝග තියෙනවා, මානසිකව කායික රෝගයි මෙතන ගන්නෙ. කායික රෝගයක් හැදුනකට සමානයි ව්‍යාපාරය. දැන් බඩේ අමාරුවක් හැදුනම
හැදෙන දැන් ණයක් ගන්නකොට නම් ගන්නකොට සතුටුයි. බඩේ යමාරුව හැදෙනකොට සතුටුද? දැන් හැදිච්ච වෙලාවේ ඉඳලා ඇරෙනකම්ම දුක. ඔන්න දැන් ගෙදර රණ්ඩු වුණා වගේම නෙවෙයිද කියලා බලන්න. දැන් වල එක්කෝ ණය ගන්නවා ගෙදර ඉඳලා නැත්නම් ගෙදර ඉන්නේ ඌව එක්ක රෝග හදාගන්න. දැන් රෝග හැදුණොත් දරුණුයි ණය ගන්නතර වැඩි. මොකද හැදිච්ච වෙලාවේ ඉඳලා ඒ දුක අහක් වෙන්නේ කොයි වෙලේද? රෝගී ඉවර වෙනකොට. ඒකම දැන් එක රෝගියක් හැදිච්චෙකුට ඒක රෝගියේ ඒ රෝගය හොඳ කරගන්න නැතුව තව වෙන රෝගයක් හැදෙන්න බැරි. දැන් මෙතන කී දෙනෙක් ඉන්නවද? දැන් ඉස්සෙල්ලම හැදුණා දිය වැඩි ආවා. ඒක හොඳ වුණේ නැහැ. ටිකක් කල් යනකොට හැදුණා මේ ප්‍රෙෂර් එක. ඒක හොඳ වුණේ නැහැ. තව ටිකක් කල් යනකොට හැදුණා කොලෙස්ටරෝල්. ඒක හොඳ වුණේ නැහැ. දැන් ලෙඩ තුනක් එකට යනවා. තේරුණා නේද? එහෙනම් මේ කියන කතාවත් එහෙම නේද? දැන් රෝගියෙක්ට සමාන කරන්නේ එන රෝග ඕන තරම් හැදියකි එක රෝගියක් ඉවර වෙන්නේ නැහැ. තේරුණනේ? දැන් ඔයගොල්ලන්ට පටන් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔන්න එක රෝගියක් හට ගන්නවා අල්ලපු ගෙදර මිනිහා එක්ක. ඒක තව වෙනකන් හොඳ වෙලා නැහැ. තේරුණනේ? ඒ අල්ලපු ගෙදර වම් පැත්තේ ගෙදර. ඊට පස්සේ ඒ රෝගිය උස්සන් වෙනවා තව රෝගයක් හැදෙනවා දකුණු පැත්තේ අල්ලපු ගෙදර එක්ක රෝගිය හැදෙනවා. ඒකත් හොඳ වෙලා නැහැ තව. තේරුණා? ඒක ඉවර නැහැ. ඒකෙන් පීඩාව වෙනවා. ඊළඟට ගෙදර ඉන්නේ එව්වේ එක්ක. ඉතලා ගෙදර ඉන්නවා නම් පස් දෙනේ මුල් එක එක එක්ක හදා ගන්න රෝගිය. ඒක හොඳ වෙලා නැහැ. තව ඊගාට කාලයක් ගියා ආ තව එක එක එක්ක. එතකොට ගෙදර ඉන්නේ දෙන්නේ එක එක රෝග හදා ගන්න. තේරුණා? දැන් ඔහොමම ගිහිල්ලා ගෙදර ඉන්න ඔක්කොම එක්ක රෝග හදාගත්තොත් එයා මනින්ද ලේසි. එයා හඳුන ගන්න ලේසි. කොහොමද ලේසි තමයි. දැන් රෝග ගොඩක් එයා. එකක් වහොඳ වෙලා නැහැ. රෝගියේ ව්‍යාපාර තරහක. ඒ කට්ටිය වැඩි හේන්නේ පන්සල. ගෙදර යන්න තේරුණා? ඒගොල්ලෝ දන්නවා ගෙදර ගියොත් රෝගිය උස්සන්නයි. දැන් හීනි කෑවල් හීන් වැඩි වෙනවා කියලා දැන්. ඒ වගේ රෝගිය උස්සන්න වෙන දැනට පස්සේ යනවා අඩු කරන්න. දැන් එහි අයත් භාවනා කරනවා. හැබැයි විසඳුමක් ඒ භාවනා භාවනා කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා දන්නවද? දැන් පේනවා දුපමාටික. දැන් කොහොම කිව්වත් මේ බුදුහාමුදුරෝ දීපු නීවරණ පහට උපමා පහ මේක මතක තියාගන්න දෙයි. තේරුණා නේද? මේක පාඩම් කරගන්න. පාඩම් ගන්න මතක තියාගන්න. දැන් කාමච්ඡන්දේට උපමා මොකක්ද? ණයම් ගැනීම. මේක අපි හැමදාම කරනවා. තේරුණා නේද? මේක නොකරපු මිනිස්සු නෑ. ඒ හින්දා මම කරන්නේ කියන එකක් ගන්න එපා. තමන්ගේ ශක්ති මට්ටමින් මේ ණය නම් ගන්න ඕන හැමදාම. සමහර ඒවා ගෙවනවා නේද? තේරුණා නේද? දැන් පොඩි ළමයිම ඔය ගේම් ගහන්න ගිහිල්ලා මේ ණය අරගෙන දෙමව් කියන්නේ ගුටි ගන්න එතකොට ගෙවනවා. දැන් වැඩි හිටියොත් ඕවා කරන්න ගිහිල්ලා සමාජයෙන් අපහාස දෙනින්නේ ජීවිතේ. ඒක ගෙවනවා. තේරුණා? දැන් ඔයගොල්ලෝ හොරෙන් කරපු ඒවා නම් ගෙවන්නේ නැහැ. ඒවා ගෙවන්න තියෙනවා. හොරණයි. තේරුණා? ඉතින් ඒ ටික කවදා හරි ගෙවන්න වෙනවා. මේක කිසි සමාවක් නැහැ. ගත්තා නම් ගෙවන්න. දැන් දෙවෙනි නීවරණයට සමාන කරන්නේ ව්‍යාපාදේ. ඒක රෝගයක් වගේ. බලන්න රෝගිය කියන එක ව්‍යාපාදේ හට ගන්න මොහොතේ ඉඳලා දුකයි. ඒක ඒ දුක ඇරෙන්නේ කවදද? ඒ පීඩාව ඇරෙන්නේ කවදද? දේශේ නැති මේමම. තේරුණානේ? ඒක හින්දා මේ මේ උපමාව ධර්ම හොඳම පැහැදිලි කරේ. දැන් ඔයගොල්ලෝ මේ මේ පන්සලට ආවම සීල් ගත්තම කියන වෙනස තමයි බෞද්ධයේ පන්සලට එන්නේ අටසිල් ගන්න කියන්නේ
ගෙදර ඉන්නවට වැඩිය සමාජයේ රැකියාවක් කරනවට වැඩිය අනික් අය එක්ක ගනුදෙනු කරනවට වැඩිය රෝග හැදෙන එක අඩු වෙනවා ඒ දවස තුල. තේරුණානි? ඊට අමතරව ණය ගන්න එක අඩුයි. එන කාමච්ඡන්දයෙන් වැඩ ගන්න එකයි ව්‍යාපාදයෙන් වැඩ ගන්න එකයි අඩු කරන්න තමයි අපි මේ ආගම ධර්මය අනුව හැසිරෙන්නේ. සිය සමාදම් වෙන්නේ පින්කම් කරන්නේ. පින්කම් කරනකොට gedara hindala hari aamida pinkam කරනකොට මේ කියන පහම නෑ. එයා ණය ගන්න ඇති කාලයක් වෙනවා. බුදුන් වඳින වෙලාවට හිතමු. gedara ඒ වෙලාවේ ණය ගන්නෑ. රෝග ඇද අදා ගන්නෑ. හිරේ යන්නේ. ඊගාට වහලෙක් වෙන්නේ. ඊගාට කාන්තාරේ අතරමං වෙන්නේ. ඒ එහෙම වෙන්නේ නැති තරක් වෙනවා කාමාවචර කුසලයයි. තේරුණා නේද? හැබැයි ඒ කුසලය ඉවර වෙච්ච හැටි ආය අර බෙල්ලම් පටක් ගන්න. ඒකෙන් හින්දා භාවනාවක් යන්නේ එහෙම මාරු කෙටිල්ලක් නෙවෙයි මේ කියන නීවරණ යටපත් කිරීමට ගන්නා වූ කුහුණු. තේරුණානි? දැන් මම කිව්වා සමත භාවනාවෙන් කරන්නේ මනෝමය ඉන්ද්‍රියෙන් මෙන්න මේ කියන රෝග හක් කරනවා. ඒ වගේම ණය ගන්න එක හක් කරනවා. හිරේ වැටෙන එක හක් කරනවා. ඒ වගේම වහල් වෙන එක නවත්තනවා. කාන්තාරයේ අතරමං වෙන එක නවත්තනවා. මෙහෙම හරියට මනෝ ඉන්ද්‍රියෙන් මේ පහ නැවතුනොත් එයා ඉන්නේ කාමාවචර මානසික තත්ත්වයක නෙමෙයි රූපාවචර මානසික තත්ත්වයක. තේරුණානි? ඒකින්ද සමත භාවනාවෙන් කරන්නේ මේ නීවරණයටපත් කිරිල්ලක්. සමත භාවනාවෙන් නීවරණයටපත් වුණාම ලැබෙන ප්‍රතිඵල කාමය නැති, අකුසලය නැති, විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකග්ගතා කියන අංග ධර්මතා ටික. මෙන්න මේවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකග්ගතා හැබැයි කාමය නැති අකුසලිය නැති තැන මේ පහ තියෙනවා නම් ඒ පහ නම් කරනවා ධර්මයේ ධ්‍යානාංග. ternary දොන්න එහෙල සමත භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද? නීවරණයටපත් වුණොත් කරන සමත භාවනාවේ ධ්‍යානාංග ලැබෙනවා. ඔයගොල්ලන්ට ලැබුණා කියන්නේ නෙමෙයි මේ කියන්නේ. ලැබෙන්න ඕනේ දේ. ternary ධ්‍යානාංග වල එහෙනම් අලුත් ණය ගැනීමක් නැහැ, ණය ගැනීමක් නැහැ. රෝග හැදිල්ලක් නැහැ. ඒ වගේම හිරිය වැඩිලක් නැහැ. වහලෙක් වීමක් නැහැ. කාන්තාරය අතරමං වෙන්නේ. හේතන තියෙන ධ්‍යාන. සතිපට්ඨාන භාවනාව වැඩි. දැන් ඔයගොල්ලෝ වඩන්නේ සතිපට්ඨාන භාවනාව. හැබැයි ධ්‍යාන අංග ලැබෙන්නේ නැහැ. එහෙම ලැබුණේ. ඒ ලැබුණා කියනනම් බොරු. ඒ ධර්මයේ දන්නේ නැති සතිපට්ඨානේ වැඩුවොත් ලැබෙන අංග ධානාංග නෙමෙයි හොඳටම දියුණුනා ලැබෙන්නේ බොජ්ජංගයි. අහලා තියෙන වචනයක් බොජ්ජංග. බොජ්ජංගයි. එහෙනම් සමත භාවනාව වල ලැබෙන්න ඕනේ අංග ධානාංගයි. විපස්සනා භාවනාවෙන් ලැබෙන අංග බොජ්ජංගයි. ධානාංග පහයි බොජ්ජංග හතයි. හැබැයි බොජ්ජංග කියන ඒවා එකපාරට ලැබෙන්නේ. බොඥාංග කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අවසාන ගුණ. බොඥාංග වලට මෙහා තව ධර්ම ටිකක් තියෙනවා. බොඥාංග ලැබෙන්න කලින් භවනා කරන්න කෙනාට ලැබෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පංච බල. පංච බල ලැබෙන්න කලින් ලැබෙන්න ඕනේ කියනවා පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය ලැබෙන්න කලින් ලැබෙන්න ඕනේ කියනවා සතර ඍද්ධිපාද. සතර ඍද්ධිපාද ලැබෙන්න කලින් ලැබෙන්න ඕනේ කියනවා සතර ධර්ම ප්‍රධාන වීර්ය. සතර ධර්ම ප්‍රධාන වීර්යට කලින් දෙන්න ඕනේ කියනවා සතර ධර්ම. මේවට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන දැනුමක් නැතුව සතිපට්ඨාන භාවනා කරලා වැඩක්. එර්මෝනි එනම් මට විදි වෙනවයි දිවි දේශනා වලදී ඔය බෝධිපාක්ෂික ධර්ම ටික පිළිවෙලින් කියන්නේ. මොකද ඒවා තමයි භාවනාවෙන් ලැබෙනා. එර්මෝනි
කවදා හරි ලබා ගන්න ඕනේ ඒවා. ඒව ලබා ගන්න ඔයගොල්ලන්ට දැනට තියෙන නරකක් තියෙනවා අහක් කරන්න ඕනේ. ඒවා තමයි අර කිව්වේ නීවරණ ධර්මක. දැන් ඒ කියන්නේ මේකයි වෙන්නේ සමත භාවනාවෙන් නීවරණ ධර්ම යටපත් වීමෙන් ධානාංග ලැබෙන. ඔයගොල්ලෝ කරන සතිපට්ඨාන භාවනාවකින් නීවරණයටපත් වුණාම බෝධිපාක්ෂික ධර්ම ලැබෙන. බොජ්ජංග ලැබෙන. තේරුණානේ? නීවරණ ලැබෙන මගේ සලකුණු ගොඩක් නැහැ. මගල සලකුණු නැහැ. බෝධිපාක්ෂික බොජ්ජංග ලැබෙන මගේ මග සලකුණු තියෙන. ඒකනේ බෝධිපාක්ෂික ධර්ම 37ක් වේ. එමුනා ඒවා ඉගෙන ගන්න ඕනේ. බෝධිපාක්ෂික ධර්ම 37 ඉගෙන ගත්තා කියලා කාටවත් ලැබෙන්නේ නැහැ. බොජ්ජංග වැඩින්නේ නැහැ. වැඩෙන්නේ පුහුණු කරන භාවනාව. තේරුණාද? එහෙනම් පුහුණුවකින් ලැබෙන ඵලයක් බොජ්ජංග, පුහුණුවකින් ලැබෙන ඵලයක් ධානාංග. ධානාංග ලැබෙන පුහුණුව සමත භාවනාවයි. බොජ්ජංග ලැබෙන පුහුණුව විපස්සනා භාවනාවයි. මොන භාවනා දෙකේ වෙනස? තේරුණාද? ඉතින් මේ මෙහෙම දැනගෙන තමයි අපි පුරුදු වෙන්න ඕනේ. මම හිතන්නේ කාල වේලාව ගොඩක් ගිහිලා තියෙනවා. අද ඊට අමතරව දැන් වස් කාලය ආරම්භ වෙන්නේ, වස් ආරාධනාවත් ඇති. දැනට අපි මේ දේශනාව අවසන් කරනවා. ඉතිරි දේශනාවලදී බලාපොරොත්තු වෙනවා මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ටික පැහැදිලි කරලා දෙන්න. හැබැයි කට ඇරගෙන බණ ඇහුවට කාටවත් වැඩින්නේ නැහැ. වැඩෙනවා නම් වැඩින්නේ කොහොමද? මොනෝhari භාවනා කරත් වැඩින්නේ නැහැ. සමත භාවනා කරා කියලා වැඩින්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ විපස්සනා භාවනාවකින් පමණයි. ඉතින් ඒ ගැන විශ්වාසයෙන් ඉන්න ඕනේ. ඒකෙින් ඉඳන් පුහුණු ක්‍රියාත්මක කරන්න ඕනේ. පුහුණු වෙන්න උත්සාහ ගත යුතුයි. ඒ හැම දිනාට මේ උත්සාහයන් සාර්ථක වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරලා තියෙනවා නිරෝසා අල්විස්. මියගේ මෑණියන් යානන් සහ සහෝදරය ඇතුළු පවුලේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරවීමට, ඒ වගේම යාරස්ථානයේ මහා සංඝරත්නයට හා පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් බලාපොරොත්තු වෙනවා. ඒ දායක පින්වතුන්ගේ සියලු බලාපොරොත්තු ඒවා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පොදුවේ අපි මේ සිදු කරගත් අවශ්‍යලු මුළු කුසල් ඉෂ්ඨගාමී දෙවියන්ට අනුමෝදන් වේවා කියලා සාදුකාරකෙන් පිළිගනිමු. ඒ එක්කම මිය පරලෝකියා ඔහු ඥාතීන් ගැන සිහිපත් කරමු. විශේෂයෙන් ඒ නිරෝසා අල්විස් මහත්මිය දායකත්වයේ දරුවෝ දායක පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයට මියගිය මෑණියන් පියාණන් සහෝදරයන් හා අනිකුත් පවුලේ අය නම් සිහිපත් කළා. ඒ සෑම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරකෙන් පින් අනුමෝදන් කරමු. අපි සෑම දෙනාටම මේ සිදු කරගන්නා වූ කුසල් ඉදිරියේදී මේ නීවරණයට පච්චරගෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දිනු කරගන්න ශක්තියක් වේවා, ධෛර්යයක් වේවා, පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනය හැම දිනම මම ඇති කරගන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩා පචයනෝ සත්තාරෝ ධම්මා වග්ගන්ති ආයු වන්නෝ සුඛම් බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේම ච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු.